පූජනීය අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීම ග්‍රන්ථයේ අංක 4 මූලික බුද්ධ වචනය හඳුනා ගැනීම හා ඉගෙනීම වසර 2600කට පමණ ඉහතදී වදාළ ඒ බුද්ධ වචනයට මේ දක්වා විවිධ අය විවිධ අර්ථකථනයන් ඉදිරිපත් කරමින් පවත්වාගෙන පැමිණියහ. එලෙසට කුමන අර්ථකථන ඉදිරිපත් කළද මූලික බුද්ධ වචනයට කිසිදු වෙනසක් නොකිරීමට ඔවුහු වග බලාගත්හ. මේ වන විට බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ නොවසන නිසා අපට බුදුරජාණන් වහන්සේගෙන්ම ධර්මය ඇසෙන්නේ නැත. එසේනම් තථාගතයන් වහන්සේ වදාළ සියලු බුදු වදන් දරාගත්තේ කවුරුන්ද යනවග සොයා බැලිය යුතුයි. ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ මතක තබා ගැනීමෙන් අග්‍ර වූ ආනන්දයන් වහන්සේ තථාගතයන් වහන්සේ වදාළ සියලු ධර්මය දරාගෙන වැඩ සිටිසේක. අංගුත්තර නිකාය 1. ඒත දග්ගම් භික්කවේ මම සාවකාණං භික්ඛූණං බහුස්සුතාණං යදිදං ආනන්දෝ. ඒත දග්ගම් භික්කවේ මම සාවකාණං භික්ඛූණං සතිමන්තාණං යදිදං ආනන්දෝ. ඒත දග්ගම් භික්කවේ මම සාවකාණං භික්ඛූණං ගතිමන්තං යදිදං ආනන්දෝ. ඒත දග්ගම් භික්කවේ මම සාවකාණං භික්ඛූණං දිතිමන්තාණං යදිදං ආනන්දෝ. ඒත දග්ගම් භික්කවේ මම සාවකාණං භික්ඛූණං උපට්ඨාකාණං යදිදං ආනන්දෝ. මහණෙනි, මගේ ශ්‍රාවකයන් අතරින් බහුශ්‍රුත බවින් අග්‍රම ආනන්ද වේ. මහණෙනි, මාගේ ශ්‍රාවකයන් අතුරින් සතිමත් බවින් අග්‍රම ආනන්ද වේ. මහණෙනි, මාගේ ශ්‍රාවකයන් අතරින් යහපත් ගති පැවතුම් ඇති ආශ්‍රම ආනන්ද වේ, අග්‍රම ආනන්ද වේ. මහණෙනි, මාගේ ශ්‍රාවකයන් අතරින් ධාරණ ශක්තිය අතින් අග්‍රම ආනන්ද වේ. මහණෙනි, මාගේ ශ්‍රාවකයන් අතරින් උපස්ථාන කිරීම අතින් අග්‍රම ආනන්ද වේ. මතක තබා ගැනීමෙන් අග්‍ර වූ ආනන්ද ස්වාමීන් වහන්සේට අසා දරාගත් එම ධර්මය මතක තබා ගැනීමට අපහසු වූයේද නැත. ආනන්ද තීරගාතා ද්වාසීතිං බුද්ධතෝ ගන්හිං ද්වේ සහස්සානි භික්ඛුතෝ චතුරාසීති සහස්සානි යේමේ ධම්මා පවත්තිනෝ. 82,000ක් වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මය දැනගතිමි. 2,000ක් වූ භික්ෂූන්ගේ ධර්මය දැනගතිමි. යම් ඒ 84,000ක් වූ ධර්මය මා තුළ පවති. බහුස්සුතෝ ධම්මදරෝ කෝසාරක්කෝ මහේසිනෝ චක්කු සබ්බස්ස ලෝකස්ස පූජනීයෝ බහුස්සුතෝ. බහුශ්‍රුත වූ ධර්මදර වූ මහා ඍෂීගේ ධර්ම භාණ්ඩාගාරය ආරක්ෂා කරා වූ ඒ පූජනීය බහුශ්‍රුත භික්ෂුව සියලු ලෝකයටම ඇසක් බඳුය. බහුස්සුතෝ ධම්මදරෝ කෝසාරක්කෝ මහේසිනෝ චක්කු සබ්බස්ස ලෝකස්ස අන්ධකාරේ තමෝනුදු. බහුශ්‍රුත වූ ධර්මදර වූ මහා ඍෂීගේ ධර්ම භාණ්ඩාගාරේ ආරක්ෂා කරා වූ ඒ භික්ෂුව අන්ධකාරයේ අඳුර දුරලන සියලු ලෝකයාටම ඇසක් බඳුය. ගතිමන්තෝ සතිමන්තෝ දිතිමන්තෝ ච යෝ ඉසි සද්දම්ම ධාරකෝ තීරෝ ආනන්දෝ රතනාකරෝ.
යහපත් ගති පැවතුම් ඇති සතිමත් බව ඇති ධාරණ ශක්තියද ඇති ඍෂිවරයෙක් වන ආනන්ද ස්තවිරයන් වහන්සේ රන් ආකරයක් මෙන් සද්ධර්මය දරාගෙන සිටිති තථාගතයන් වහන්සේ යමක් වදාළද එය ඒ ආකාරයටම ක්‍රියාවෙන් සිදු කරන සේක එය තථාගතයන් වහන්සේගේ තථාගත ස්වභාවයයි යතවාදී භික්කවේ තථාගතෝ යතාකාරී යතාකාරී තථාගතෝ තතවාදී ඉති යතවාදී තථාකාරී යතාකාරී තතවාදී తస్మా తథాగతోతి ఉచ్యతి కుద్దక నికాయ లోకావబోధ సూత్రయ మహానిని తథాగతయన్ వహన్సే యంసే కియన్నేద ఎసేమ కరన్నేవి తథాగతయన్ వహన్సే యంసే కరన్నేద ఎసేమ కియన్నేవి మే ఆకారయట యంసే కియన్నేద ఎసేమ కరన్నేవి యంసే కరన్నేద ఎసేమ కియన్నేవి එයින් තථාගතයයි කියනු ලැබේ මේ කරුණු ගැන සලකා බලන විට තථාගතයන් වහන්සේ වදාළ ධර්මයන් ආනන්ද සාමීන් වහන්සේට දේශනා කර ඇති බව වටහා ගත හැකි වේ මේ සියල්ල ඒ විදියටම ආනන්ද සාමීන් වහන්සේ මතක තබාගෙනද ඇත මෙසේ ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් ඉදිරිපත් කරන්නට යෙදුණු දේශනා මූලික බුදු වදන් බව වටහා ගත හැකි වේ. තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වදාළ පසුව පළමු ධර්ම සංගායනාව පැවැත්වීය. විවිධ තැන්වල දේශනා කළ ඒ සියලු ධර්මයන් එක්තරා ක්‍රමයකට සකස් කිරීම හා අන්නයට මතක තබා ගැනීම සඳහා සකස් කිරීම මේ සංගායනාවේදී සිදුවිය. ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ සියලු ධර්මයන් ඒවං මේ සුතං එනම් මා විසින් මෙසේ අසන ලදී ලෙස පරියාය නිදාණය ව්‍යඤ්ජනය ඒ ආකාරයටම ඉදිරිපත් කළහ. ආචාර්ය පරම්පරාවෝ ඒවා ඒ අයුරින්ම මතක තබා ගත්හ. ඒ මූලික බුදු වදන අදටත් පවතින්නේ ඒ නිසාමය. වෙනත් වූ කිසිවෙකුගේ විස්තරයකින් තොරව පවතින මූලික බුද්ධ වචනය. ඒවං මේ සුතං ලෙස ආනන්ද සාමීන් වහන්සේ ඉදිරිපත් කරන ලදී. එම මූලික බුදුවදනට යොමු වූ විට පමණක්ම තථාගත දහම අනිත්‍ය වූ විමුක්තිකාමී දහමින් බෙන් කොට වටහා ගත හැකි වේ. ඒ සඳහා පරියාය ව්‍යඤ්ජනය මනාව ඉගෙන ගත යුතු වේ. එසේ නොවුනහොත් බුදුවදන විනාශ කිරීමට යොමු වන බවද තථාගතයන් වහන්සේ පෙන්වා වදාළසේක. අංගුත්තර නිකාය 3 තතිය සද්ධම්ම සම්මෝස සූත්‍රය ඉත භික්කවේ භික්ඛු දුග්ගහීතං සුත්තන්තං පරියාපුනන්ති දුන් තික්කිත්තේහි පදවෙන්ජනේහි දුන් නික්කිත් තස්ස භික්කවේ පදවෙන්ජනස්ස අත්තෝපි දුන්නයෝ හෝති අයං භික්කවේ පඨමෝ ධම්මෝ සද්ධම්මස්ස සම්මෝසාය අන්තරදානාය සංවත්තති මහණෙනි මේ ශාසනයෙහි භික්ෂුව පිළිවෙලකට ධර්මය උගත්තේ නොවේ පදවෙන්ජන යන්ද පිළිවෙලකට නොගත්තේ වේ මහණෙනි වැරදි ලෙස පදවැංජන ඉගෙනගත් විට අර්ථය විනාශ කරගත්තා වේ මහණෙනි සද්ධර්මය විනාශ කරන අතුරුදාන් කරන පළමු කරුණ මෙය වේ ලෝකයෙන් නිතරවන ප්‍රතිපදාව වන බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය ලෝකයේ ඇති වචන භාවිත කරමින් පැහැදිලි කර ඇත්තේ එම වචනවලට රිංගා නොගෙන සියලු විවහාරිකත්වයන් ඉක්මවීම සඳහාය.
එබැවින් ඒ තථාගතයන් වහන්සේ වදා පෙන්වා වදාළ පද පිළිවෙල පරියාය යන සියල්ල නිවරදිව ඉගෙනගත යුතුවේ එසේ නොකල හොත් ලෝකයේ විවහාරවන වචන භාවිත කරමින් පෙන්වා වදාළ බුදුරජාණන් වහන්සේට පමණක් ආවේනික ලෝකෝත්තර මග ඉස්මතු නොවේ එනම් බුදුරජාණන් වහන්සේට පමණක් ආවේනික ලෝකෝත්තර මග අතුරුදාන් වේ විනාශ වේ එබැවින් එම ධර්මය වදාළ විවහාරික සමාජයේ වූ භාෂාව වන මාගදී භාෂාව පාලි පිළිබඳවද මනා අවබෝධයක් තිබිය යුතුය වේ